දන්නවද ලෝකයේ තියෙන මිල අධිකම චිත්‍රය වන්නේ මොනාලිසා චිත්‍රයයි. මොනාලිසා චිත්‍රය තියෙන්නේ ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ. ඒ කෞතුකාගාරයේ රත්තරන් දම්වැල් දාපු රත්තරන් වෙල්වට් දාපු ස්ටේජ් එකක තමා තියෙන්නේ. වටේම ලේසර් සිකියුරිටි දාලා තියෙනවා. මොනාලිසා චිත්‍රය ඇඳලා තියෙන්නේ ලියනාඩෝ ඩාවින්චි නම් චිත්‍ර ශිල්පියා. කොච්චරකල් ඇඳද කියනවා නම් පොතේ හැටියට ලියනාඩෝ ඩාවින්චි අඳින්න පටන් අරන් තියෙන්නේ 1502 දී. සිටුවරයෙකුගේ බිරිඳක් තමයි චිත්‍රයේ ඉන්නේ. ඒ සිටුවරයාට අවශ්‍ය වුණේ තමන්ගේ බිරිඳගේ රූපය අඳින්න. එයාට ඕන වුණා තමන්ගේ බිරිඳගේ පින්තූරයක් තියාගන්න. ඉතින් ඒ කාර්ය කිරීම සඳහා ඩාවින්චිට ඒ කාර්ය භාර දුන්නා. ඉතින් සිටුවරිය වාඩි වී සිටින අතර ඩාවින්චි ඇයව සිත්තම් කරමින් ඉන්නවා. ඒ වගේම තවත් පසකින් වෙනමම පිරිසක් ඉන්නවා මොනාලිසාව හිනස්සවන්න. ඩාවින්චි ඉතින් හිනා වෙනවා. දිහා බලන් ඉන්නවා. ඒ වගේම තවත් කෙනෙක් ඇයව අඬවනවා. ඩාවින්චි ඇය අඬන දිහාත් බලන් ඉන්නවා. විවිධාකාර දේවල් නාට්‍ය රඟපානවා. මොනාලිසා එතන නැති වෙලාවට මොනවද කරන්නේ? එනම් ඩාවින්චි රෝහල් වලට ගිහිල්ලා තරුණ කාන්තාවව මරුණහම ඒ අයගේ මුහුණු වැනි දේවල් කපලා සිනහසනකට ඒවායේ මාංශ පේශි වැඩ කරන්නේ කොහොමද කියලා පරීක්ෂා කරලා අධ්‍යයනය කරලා බලනවා. මේ ආකාරයෙන් අධ්‍යයනය කරලා කරලා අවසානයේදී පොතේ හැටියට 1515 දී තමා මේ චිත්‍රය බාර දුන්නේ. එනම් මේ චිත්‍රය අවුරුදු 13ක් පමණ සිතුවම් කරලා තියෙනවා. නමුත් මෑත කාලීනව කරන ලද ඇමරිකන් විද්‍යාඥයින් මේ චිත්‍රය අධ්‍යයනයක් කරලා ඔවුන්ගේ මතය වූයේ මොනාලිසාගේ අන්තිම ඉර ඇඳලා තියෙන්නේ 1518 දී කියලා. එලෙස කැපවීමේ හා කැපකිරීමේ ප්‍රතිඵලය තමයි මොනාලිසා. ඉතින් මොකද්ද මේ මොනාලිසාගේ තියෙන විශේෂත්වය? එයා හිනා වෙලා කියලා හිතලා එක පැත්තකින් බැලුවොත් අපිට පේන්නේ එයා හිනා වෙලා ඉන්නවා කියලා. කොයි පැත්තෙන් බැලුවත් අපිට පේන්නේ ඇය හිනා වෙනවා කියලා. ඒ විදිහට තුන් පැත්තකින් බැලුවොත් එයා හිනා වෙනවා වගේ අපිට පේනවා. ඒ වගේම තුන් පැත්තකින් බැලුවොත් අඬනවා වගේ පේනවා. මේක තමා විශේෂත්වය. මේ චිත්‍රයේ වටිනාකම කීයක් විතර වේ කියලා ඔයාලා හිතනවද? 2018 වගේ වර්ෂයේදී වලට 90 ලංකාවේ රුපියල් මිලියන 14000යි. මොකද ඒ චිත්‍රයේ තියෙන්නේ කැපවීම සහ කැපකිරීම. ලියනාඩෝ ඩාවින්චි අවුරුදු 15ක් කැප කළා මොනාලිසා වෙනුවෙන්. එහි ප්‍රතිඵලය අතිමහත්. ලී ක්වාන් යූ 1956 දී ලංකාවට ඇවිල්ලා හිතුවා හතරවෙනි හරස් වීදියේ ඇවිද ඇවිද යන ගමන් හිතලා ඔහු තීරණය කළා. තීරණයක් ගැනීමේ ප්‍රතිඵලය තමයි 114ක් මිනිසුන් සිටින සිංගප්පූරුවේ ඉර නමද වෙනස් වුණා. එනම් අද දක්වා මේ මොහොත දක්වා බොන්න වතුර ටිකක් පවා නැතිව හිටපු මිනිසුන්ගේ ඉර නම වෙනස් කරපු පුද්ගලයා වුණා. දුප්පත් මිනිසුන් නැති රටක් හදපු පුද්ගලයා වුණා. ඔහුගේ තීරණය වෙනුවෙන් ඔහු කැප වුණා.